29 වන දෙගැහැරුම බණ්ඩාර මොදියන්සේලාගේ අරවින්ද දිසානායක වන මම හේනේගම ආරච්චිලාගේ ප්‍රාර්ථනා නෙළුම් දෙනේ යන අයව මාගේ නීත්‍යානුකූල භාර්යාව වශයෙන් බාරගන්නා බවද ප්‍රාර්ථනාගේ දෑසට ගලා ආ කඳුලක් එහෙමම හදිසියේ ගලාගෙන ගියේය. අනුරාධා තම මිත්‍රයගේ හැඟීම් එහෙමම තේරුම් ගත්තාය. මෙතැන් පටන් ඇය සමග දුකේදීත් සැපේදීත් එකලෙසම ජීවත් වන බවත් ආරක්ෂා කරන බවත් රක්ෂා කරන බවත් මෙහි අත්සන් කර පොරොන්දු වෙමි. ආත්මයේ නැදහූ ආදරය සන්තකයටම ලියා දෙද්දී මේ තරම් සිතුවිලි හිරිවැටෙන බවක් අරවින්ද දැනු නේද නැත. ඔහු ඉඳගත්තේ තම වම්පසින් වූ තම බිරිඳ දෙස ඇගේ සැමියා ලෙස ප්‍රථම බැල්ම බලාය. දැන් මේ ළමයා කියන්න. වියපත් විවාහ රජිස්ටාර්වරයා ප්‍රාර්ථනා දෙසට හැරී කීවේ කාරුණිකවය. ප්‍රාර්ථනා කෙළ පොදක් අමාරුවෙන් සොයාගෙන තොලකට තෙමා ගත්තාය. හේනේගම ආරච්චිලාගේ ප්‍රාර්ථනා නෙළුම් දෙනිය වන මම බණ්ඩාර මුදියන්සේලාගේ අරවින්ද දිසානායක යන අයව මාගේ නීත්‍යානුකූල සම්පෝර්ෂා වශයෙන් බාරගන්නා බවද දෑසට කඳුලක් කැවෙන්නට වූයෙන් ප්‍රාර්ථනා අතෝ ලේන්ස පොඩිය දෙනෙත්වලට තද කරගත්තාය. සියල්ලන් ඇය දෙස බැලුවේ තම දෙනෙත්වලට ඉනූ කඳුලද සමගය. ඇයි බබා, ඔහු මෘදු ඇසුවේය. නෑ, මුකුත් නෑ. හරි දරුවෝ, දැන් ආයෙත් කියන්න. ඔහු සමග දුකේදීත් සැපේදීත් එකලෙසට ජීවත් වන බවද ඔහුට ගෞරව කරන බවද ආදරය කරන බවද මෙහි අත්සන් කර පොරොන්දු වෙමි. ප්‍රාර්ථනා ඇගේ අතින් අලංකාර අත්සන තම විවාහ සහතිකය සුන්දර ලෙස යෙදුවාය. නීත්‍යානුකූල ලියකිය විලිවලට අත්සන් තැබුවේ අද නමුදු මේ පොරොන්දුව මෙහෙමම හදවතට වූයේ අදින් බොහෝ දවසකට පෙරය. මේ සහතිකයටත් වඩා ප්‍රාර්ථනායේ හදවතේ වූ සටහන විශ්වාස කළාය. කෝ සාක්ෂිකාරයෝ, මනමාලයාගේ පැත්තෙන්? අරවින්ද බැලුවේ තම පියා දෙසය. තාත්තේ? හරි පුතේ. අරවින්ද මෙන්ම අහිංසක පියකි. තොණරුවන්ගේ සරණයි. අරවින්දගේ පියා අත්සන් කර පෑනගත්තේ එලෙසින් කියමින් තම ලේලියගේ මුහුණ බලමිනි. තම පුතා හොට මේ ආත්මය උපයාගත හැකි සුන්දරම වස්තුව උපයාගෙන ඇති බව ප්‍රාර්ථනා දුටුවන මොහු තේරුම් ගත්තේය. මනමාලියගේ පැත්තෙන් කවුද දැන් අත්සන් කරන්නේ? අනුරාධා ඔන්නේ අඬ අඬාය. සාමාන්‍ය ලයක් හිමි යුවතියකට අද සිදු වූ දේවල් දරා ගැනීමට නොහැක. අනු, අයියේ. ඇය පොටුවට බර වී විවාහ සහතිකයේ තම අත්සන යෙදුවේ මේ ජීවිතය කරන උතුම්ම ක්‍රියාව යයි සිතාගෙනය. අසරණ යුවතිය දෙනෙත් එත මහත්තු කරගත්තේ මේ පින්බර විවාහ සහතිකයට තම කඳුළු වැටේ යැයි බියනි. හරි, මේ විවාහ සහතිකේ ඕක ආණ්ඩුවෙන් දෙන කොළ කෑල්ලක් විතරයි. ඇත්ත සහතිකේ තියෙන්නම ඕන දෙන්නගේ හදවතේ. හොඳ ජීවිතයක් පටන් අරගෙන වාසනාවන්ත දරුවන් බිහි කරලා පන්සලක් වගේ පවුල් ගන්න ඕන. මේ ඉන්න තමාට මේ ලෝකෙ වැඩියෙන්ම ආදරය කරන කෙනා. මේ පැත්තේ ඉන්නේ තමුන්ට වැඩියෙන්ම ලෙන්ගතු කෙනා. ලෝකෙ වැඩියෙන්ම ආදරය කරන කෙනා එයා අතින් සුළු වැරද්දක් වුණාම ඒක ඉවසන්න ඕන. විශ්වාසං පරමඥාති. නෑයෝ වනාහි විශ්වාසයේ මුල් කරගෙන උපදින්නන්. ස්වාම්පුරුෂයාට බිරිඳ තරම් හොඳ නෑයෙක් නැහැ. බිරිඳටත් ස්වාම්පුරුෂයා තරම් හොඳ නෑයෙක් නැහැ. එහෙනම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි. විවාහ රජිස්ට්‍රාර්වරයා දෙදෙනාගේම හිස අතගා තම කටයුතු හමාර කළේය. ඒ වෙද්දී ප්‍රාර්ථනාගේ දෙනෙත්වල කඳුළු තවත් අලුත් වී තිබුණේ. වඳින්නට වැඩිහිටියන්ට උන්නේ අරවින්දගේ තාත්තාත් රත්නපාලත් පමණි. තාත්තේ, ප්‍රාර්ථනා ඔහු අමතද්දී ඔහුට දරාගෙන ඉන්නට බැරිවිය.
ඔහු තම ලේලියගේ හිස සිපගත්තේ අපමණ කොළුණු හැඟීමෙනි. අද ඉඳලා මගේ පුතාව ඔයා බලාගන්න පුතේ. ඔහු කීවේ එපමණකි. අරවින්දද තම පියාට දනෝබා වැන්දේය. පුතා දැන් මං ගැන හිතන්න එපා, මේ දරුවා ගැන හිතන්න. එයාට ඉන්නවා විතරනේ. දෙමාපියන් නිසි කාලයේදී තම දරුවන් ඔවුන්ගේ ආදර බන්ධුකාරීන්ට පවරා දිය යුතුය. අනේ රත්තරන්, මට වඳින්නේයි. ප්‍රාර්ථනාත් අරවින්දත් රත්නපාලට වඳිද්දී ඔහුට හැඬුනේ, මේ වගේ පුතෙක් හදපු එකම ඇත්ති දිසානායක මහත්තයෝ. රත්නපාල කීවේ අරවින්දගේ පියාටය. පියෙක් ලෙස ඔහුට මේ වචන ටික ඇතිය. මං අරවින්දයි යවත් තිබිනවා. අනුරාධා කඳුළු අතරින් කියා අරවින්දව දැඩිව වැළඳගෙන හොව සිප ගත්තාය. මොනා කියන්නද කියලා මට තේරෙන්නේ අයියේ. අඩන්න පානු, මේ මෝඩ කෙල්ල දවසේ මඩනවනේ. නන්දන ධනෝබා අරවින්දටත් ප්‍රාර්ථනාටත් වැන්දේය. ඔහු නැගිට කල ප්‍රාර්ථනාව වැළඳගෙන සිප ගත්තේය. උඹ මට මිස් කියන්නපා පැඩියෝ, අක්ක කියපන්. සියල්ලන්ගේම දෙනෙත්වල වූයේ සතුටු කඳුලිය. ගෙදරට ටිකක් ගිහින් උත්සවයට යන්, ප්‍රාර්ථනා කීවාය. තාත්තා හෝටලේක කෑමත් ලෑස්ති කරලා, ගෙදර යන එක එච්චර හොඳ නෑ බබා, තවම අපි ඉන්නේ පරිස්සම් වෙන්න ඕන කාලේ. ප්‍රාර්ථනාට මොහොතකට ඒ බැව් අමතක වී තිබුණේ. ජීවිතයේ ලස්සනම දවසේ අඩු තරමේ අම්මවත් උන්නා නම් කියා ඇයට සිතුනේ. යන ගමන් ඇයට කතා කළ යුතුයයි ප්‍රාර්ථනා සිතා ගත්තාය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ව්‍යවසායකත්ව සම්මාන ප්‍රදානයේදී උතුරු මැද පළාතේ හොඳම ව්‍යාපාරයට හිමි සම්මානය ගන්නට ප්‍රාර්ථනා ගියේ තම සැමියාවද රැගෙනය. ඔවුන් දෙදෙනාම ජනාධිපතිතුමිය අතින් එකට සම්මාන ගනිද්දී ප්‍රාර්ථනාගේ නෙතට කඳුලක් ගලා ආවේය. ලබන අවුරුද්දෙත් මේ සම්මානය ගන්න ඕන. ජනාධිපතිතුමියට ආවේනිකු හෘදයාංගම සිනහව පා කීවාය. ඔව් මැඩම්, මැඩම් අතින්ම අපි ලබන අවුරුද්දේ මේ සම්මානය ගන්නවා. අරවින්ද අධිෂ්ඨාන පූර්වකව කීවේය. සම්මාන උළෙලේ ඡායාරූප ගන්නට අරවින්දගේ මිතුරා සම්මාන ප්‍රදානයෙන් පසු ඔවුන් එකට තබා ඡායාරූප කිහිපයක් ගත්තේය. මචං, මේ ෆොටෝස් මං සන්ඩේ ඔබ්සර්වර් පේපර් එකට දුන්නට කමක් නෑ නේද? අරවින්ද බැලුවේ ප්‍රාර්ථනා දෙසය. කමක් නෑ, දෙන්න. මචං අරවින්ද, වෙඩින් ෆොටෝස් කවදද ගන්නෙ? මං ඔබට කතා කරන්නම්. නංගි නම් බ්‍රයිඩල් එකට ලස්සනට ඉඳේ, මට මැවිලා පේනවා. ප්‍රාර්ථනා ලැජ්ජාවෙන් බිම බලාගත්තාය. ඒ ලැජ්ජාවත් සමග ඇගේ මුවමතෝ කෝල කෝමල සිනහව දයාන්ගේ කැමරාව මත අපූරුවට සටහන් විය. එදින රාත්‍රිය ඔවුන් ගත කළේ කළුතර සංචාරක හෝටලයකය. දකුණු වෙරළබඩ මුහුදු තීරයේ දර්ශනීය පොල් රුප්පාවක් යට වූ සංචාරක හෝටලයේ කාමර තනා තිබුණේ සාගරයට මුහුණලාය. කාමරයට ආ මොහොතේම ප්‍රාර්ථනා අරවින්දගේ ගෙල බදාගෙන ඔහුව සිපගෙන සිපගෙන ගියාය. දවස පුරාම හදවත පෙළූ ආදර හැඟීම් නොසන්සුන් හාදකින් තක්සේරු කරනු හැක. යුවතියගේ දෙතොල් වෙවුලුවේ ඒ නිසාය. ඔහු වඩා සුරක්ෂිත ලෙස ඇව යහනේ තැබුවේය. පසුව ඇඳවුන් ඇඳුම් පිටින්ම ඇගේ සුන්දර ලය මඩලට බරවය. මොනාද මේ රත්තරන් උනේ? දෝතින් මොහුගේ මුහුණ අල්ලා රස විඳිමින් ඇය ඇසු ආය. දෙනෙ දෙකලවරින් ඔහේ කඳුළු ගලා යමින් තිබුණි. මටත් හිතා ගන්නවත් බෑ බබා. ඔහුගේ දෙතොල් ආත්මයේ පතුලේ රංජනය වන අනුරාගයක් සොයමින් ඇගේ දෙතොල් මත දැඩිව තැවරින. මොනවද ඕන? ඇය කැඳිරිලක්සේ ඇසුවාය. හැම දෙයක්ම. සාරිපොට එහාට මෙහාට වී විවර වූ ඇගේ ළමදේ දෙතොල් තබා ඔහු කීවේය. ඇයි බබා අත්සන් කරද්දී ඇඬුවේ? මට දරා ගන්න බෑ රත්තරන්,
තුටු ගැමුණු කුමාරයෙක්ව සින්නක්කරයට ලියල දෙනකොට මං එහෙනම් මිකි ගග හඬන්න ඕන. ඔයා වගේ නෙමෙයි මම. මට බෑ ඒ වගේ දේවල් දරාගන්න. ඇඳෙන් නැගිටගත් ඔවුන් යළිත් සිය සිරුරු බදාගෙනම කුඩා පෙත්තියට බරවිය. මේ කට, මේ මූණ, මේ ඇස් දෙක, මේ කොණ්ඩෙ, මේ හිනාව, මේ පපුව, මෙහෙමම තියෙන පුංචි පොත් එක්ව මට හදලා දෙන්න. ඔහු ගෙලබැඳි ටයි පටිය ගලවා ඒ පපුව විවර කරගෙන ඇය එහි නොසන්සුල් දෙතොන් තබමින් වෙවුලමින් කීපාය.